ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කියා දෙන්න ආදරේ තරම් පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වලට කොල්ලා කෙසේ වෙතත් කොල්ලගේ මල්ලි මැදිහත් නොවුනා නම් අපිට කෙල්ලගේ කෑලිවත් හොයාගන්න වෙන්නේ නැහැ. නිසංක මේ වෙලාව වැඩ කරන්න ඕනේ මෙතනින් නෙවෙයි මෙතනින් ටර්න මෙහි තියෙන මගේ කියන හැමදේම දීලා හරි මට කෙල්ලව බේර ගන්න ඕන තියෙනවා. මට දැනට දැනෙන්නේ එච්චරයි. තේරුම් ගනින් බම් මේරියක්කේ මේ හැම දෙයකින්ම කියන්නේ මේ කුණුකොට්ට අත ගන්න එපා කියලාද? මේක එහෙම ලේසියෙන් අතාරින්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඉස්කෝලේ හැමිට දැල්ලද්දි අපි කියලා අරු දැනගත්තොත් ලේසි වෙන්නේ නැහැ. මට දැනෙන හැටියට මේ රෙදිමෝලවත් අනාගේ කෙල්ල. ඒක එහෙමනම් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ මේරියක්කේ. හොඳේ මන් දිනුන අපිටත් එන්නේ අර දොයින්ට උනා වගේ බිස්නස් උත් අකුලන් උන් හිටි දනුත් දාලා යන්න බා. ඒකෙන් බේරෙන්න තමයි බම් මංගේ දහංගටේ ගහන්නේ. පොඩ බලන් ඉඳහන්කෝ. එක පත් වෙන වැඩක්. බඩුවෙන් ඕන මකුලක් කරගනි. මම නම් මැදින් එක අඩියක් කියලා වෙන්න. බේ පැත්තට එන්න ඕන නැහැ. කොහොමම හරවන් බඩු ටිකක් තරම් වත්තර ඵලයක්. මම මේක ඉවරයක් කරන් ත්‍රිවිල් එකක් එන්න. ඔහොමත් ඔබ හෙටික් ගන්න බැයි නෝනේ.
මේ වෙන වැඩකට යන ගමන් අහම්බෙන් නෝනලා දැකලා මේ ආවේ. මේ හැමරි නෝනලා හම්බෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද නෝනේ. මම මේ හිටියේ මේ ප්‍රශ්න ටිකක් දියවෙන්න ඇරලා නෝනලා ඉන්න තැනකට ඇවිල්ලා හරි නෝනලා හම්බෙලා කතා කරා. අනේ නෝනේ, ගෑනු දරුව දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් වෙලා අරි හැම වැඩකට අත ගැහුවේ එක පැත්තකින් අර නරුමගේ වචනෙට පිටුපල නිදහස අපිට ජීවත් වෙන්න බැරි හින්දා. අනික පැත්තෙන් නෝනේ, ඒ මිනිහා ඒ මිස් ගැන කිව්වේ අන්තිම නරකට කෙල්ලෙකුට දාලා. මං අමාරුවෙන් හිත හදන් ඒකයි ඒ වැඩේට අත ගැහුවේ. මේ අලුත් අවුරුද්දේ අතිවශ්‍ය පාන සඳහා 125ක් ඉදිරියක් කීල්ස් වෙතින්ම පමනයි. කියා දෙන්න ආදරේ තරම් ලෝකේ ඔයාව සීමා කරද්දි ස්ටයිල් එකකින් ඉදිරියට යන්න. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. නියම රසයයි, නියම ප්‍රෝටීන් කුණයයි, නව පෙනුමයි, ඔරිජිනල් නම් ඩෙල්මේඩ් සෝයා තමයි. ඒකෙන් දැන් අපිට යන්නේ නම් නැතුව හැංගිලා ඉන්නේ නෝන්. පතිරාජා අපි හොවනවා ගහන්න මරන්න. මම්මේ දැන් ඉන්න තැනිනුත් තොට්ට බැස්ස ලෙඩට දුකට. මට ඔපරේෂන් එකක් තියෙනව නෝනේ. ඒකට දින දාගන්න ස්පිරිතාලට ගියා. දැන් මේ හැංගි හැංගි දුව දුව යනවා. නෝලත් පරිස්සමෙන් ඕනේ. ඒක ඇමතියෙක් වුණාට කැලෑ සතෙක් වගේ. ඕක වටේ කුඩු මිනිමරුව පිරිලා. ඒ වෙච්ච දෙට නෝලාගෙන් උනත් පිළිගන්න බැරි කමක් නැහැ. මං එන්නන්න ඕනේ. වෙච්ච වැරද්ද මෙහෙම හරි හදා ගන්න පුළුවන් හින්දායි මං දුවගෙන ආවේ. එන්නන්න ඕනේ. මගේ අම්මෝ වැස්සක් වහර බෑවෝගේ. සෑම දිනකම ලක්ෂපතියේ, සෑම මාසයකම මිලියනපතියේ, කැලින් මිලියනපති. මං කොච්චර හරි හිතාගෙන හිටියේ මාත්‍යාවට පස්සේ හිතේ සැනසෙල්ල දෙොට්ට බයිනෝ කියලා. කුචි මට එක කරගන්න හම්බුන්නේ නෑනේ. ඉතින් ඔයා මට කතා කරපුලා මේක කියන්න එපා. ඔයා පහ වෙද්දි මට එන්න කිව්වට ආවා මිසක් මාත් මේ පුළුවන් කමකට ආව නෙමෙයි. අම්මට තිබුණේ ඉඳලා ආවිස් ආවට පස්සේ කෝල් එකක් දෙන්න. එතකොට මෙයාට එන්න බැරි නම් මොකක් හරි ත්‍රීවිල් එකක් පරලා අපි එනවනේ. කර්මෙට ඒකේ වෙලාවේ කල්පනාවට ආවේ නෑනේ. ගාංගු අක්කට කෝල් එකක්. ඌ ඇවිල්ලා නැත්තම් මංගින් ඌ එනකන් ඉන්නම්කෝ. මගේ අතේ වියදමට රුපියල් 10,000 දියන්. එතකොට හෙට එළි වෙනකොට හරි මට එන්න බැරිය. අනේ thank you. ඒ උනට එපා. ඒ මොනවා කරොත් එම් මංගිල්ල ආපෝ අම්මා වැරලවන්නන් යාට. දැන් මේ ඉතින් කතා කරන්න යන්න එපා. හතර වගේ කෝල් එකක් ගහලා බලලා නැති වුණොත් මායි අම්මා යන්න. බුම්බේ වැඩේට ඵලයන්කො. අනේ මේ ආකට කෝල් එකක් ගහලා හිටන්. මාසයක් විතර ආගියතක් නැතුව ඉඳලා ඇවිල්ලා දැනට තිතිය කොයිද කියලා ආපුවාම නොකියන එක. යමක් කිව්වොත් උඹලට ඒක ලොකුයි. කැතයි ලැජ්ජ හිරිකිතයි. දැන් පායි. හත වෙද්දි යෝගි සාරියක් හරි බෙඩ්ෂීට් එකක් හරි අරන් ගිහිල්ලා ෆෑන් එකේ ගැට ගහලා මේ තටු සුද්ධ කරන්න ගිහිල්ලා ඇදගෙන වැටුනොත් මොකෝ අපි එපයි කියන්නේද? මුදුනම් ගියේ විලායේ මං දුවා ෆෑන් වල මගුළු ගැල්පෙදිලා කියලා. අනේ දෙවෙනි අපි ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ බලලෙමුකෝ. අක්කා ඉන්නේ ඌල ගන්න පුළුවන් කින්දරක නෙවෙයිනේ බා. නිකන් බොරුවට නටන්න තියාගන්න එපා අම්මේ. ඒ කාලේ වෙච්ච දේවල් නොවිච්ච ගන්නට කාගෙන හිටියේ ගෑණි? මේ වගේ දෙකින් හෙල්ලෙයිද? මොනවද කියන්නේ? එයා හැම කොංකමක් කරගන්නවා නම් කරගන්නේ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා. දැන් වෙලා තියෙන්නේ එයා වැටෙනකොට අම්මා ගිහිල්ලා එයාගේ ඇඟ උඩට වැටෙන එක.
ඔයා එහෙ ගිහින් කරන්න ඕනේ අත් දෙක එකතුලා අඬන එක නෙවෙයි. යයි හිත හදන එක. ලැට්නයිති මොනවා කියන්න බෑද? ඒකේ ඉතේ තියෙන ගින්දර දැයින්නේ අම්මෙකුට නේ බා. ඒක එකක්. අනිත් එක මයිදී පාම් බාල ඇති ඉතාකු මං ඒකත් බලලෙන් උනෝකරන්න කාලෙයි වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. කියා දෙන්න ආදරේ තරම් Rexona deodorant 72 hours odor protection samage dan divena pura velada salvelin ada wage ma hetat obe poshaneya maganu harinna anlin dan rupiyal 690 e sita pute ළමයා හම්බෙන්න දාව. තාත් කියන්නේ මං හෙට ආව හම්බෙන්න නෑ අයියේ. ඒ මොනවා කියලා? එහෙම මුකුත් බොරු කියලා නෙමෙයි අයියේ. තාත්තා මට මේ දැන් කිව්වා ගිහින් ආව හම්බෙලා එන්න කියලා. ඔයා දැන් කියන්නේ ඒක මට විශ්වාස කරන්න කියලාද? විශ්වාස කරන්න බැරි නම් ඔයා ඕනි මොගලක් කරගන්න. කොහොම හරි මං හෙට ඔයාව හම්බෙන්න එනවා. වෙලාවයි තැනයි තව චුට්ටකින් කියන්න. එච්චරයි. මතක තියාගන්න ඔයා අද වගේ ෆෝන් ඔෆ් කරන් නටන්න තියාගත්තා. ඔයා කීයට හරි ගෙදර එනකම් මං ඇවිල්ලා ඔගලගේ ගෙදර ඉන්නවා. තියනම් තෙරුවන් සරණයි. ඒ මනුස්සයාගේ කතාව ඇහුවට පස්සේ මට නම් දුක හිතුණා නැන්දේ. මට අපිට ඒ මනුස්සයාට අනුකම්පා කරන්න තිබ්බා. ඒ මනුස්සයා මොකක් කරේ පින්නතේ වැඩක් කරන්න ගිහිල්ලා වැරදිලා හැංගිලා ඉන්න සිද්ධ වුණා. දැන් වැඩේ වැරදිච්චින්ද මෙහෙම කියලා. බැරි වෙලා හරි ඒගොල්ලෝ ප්ලෑන් කරපු විදිහට වැඩේ හරි ගියා නම් අර අහිංසක කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ? ඔව් ඒකත් ඇත්ත. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට දුක කියන්නේ. කී දෙනෙක් ජීවිත දුකට අදලා දාන්න ගිහින් වැරදිච්ච හින්දා ඔය ඔක්කොම ඇත්ත. ඒත් දැන් අපි මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා වැඩක් නැහනේ. ඔව් හැබැයි මේ මිනිස්සයා අද අපිට කරත් උදව්වක් නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ අපි මේක දෙවෙනිට කියලාද නැද්ද කියන එක. ඒ ළමයා මෙච්චර වැදගත් වැඩකින් දද්දි
අපි මේ වගේ ගින්න කේළමයට පත්තු කරන කෙච්චර සාධාරණ නෑ නේ පුතේ. හැම කියන්නේ පාම්ම ඔය දිවසන ඊළඟට මොනවා කරන්න ඉන්නවද කියලා කවුද දන්නේ? ඔව් හැබැයි එහෙම එකකුත් තියෙනවා තමයි. මොන්දේ ඔයිට කතා කරලා කියන්න. නොකිය හිටියොත් යාට පස්සේ කියද කේන්තියයි. ඔව් ඔයා හැම කතා කරන්නකො. ඕකයි පස්සර දාන දෙයක් නෑනේ. මොකෝ පස්සර දැම්ම කියලා කරන්න වෙන ටීචර්ස්ලා ඇත්තෙත් නෑනේ. කොයි වෙලාවෙ කරත් අපිටමනේ කරන්න වෙන්නේ. එහෙනම් රාවෙන්න ඇරලා මැඩම්ට කෝල් කරමු. දැන් වැඩ ඇති. අයියේ තේ ටිකක් බොනවද? හරි අසාගේ හිටපු ගෑනේ කොහොම හරි උඹලේ තත්තර ගත්තා එනනේ. තාත්තා මොනා කියනවද මන්දා? තාත්තා මොනවද කියන්නේ කියලා උඹලට හැමදාම තේරුනේ පහුවිලනේ පුතේ. Oh!